ජාතික ප්‍රශ්න කතා කරනකොට බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා නපරේසං විලෝමානී නපරේසං කතාගතං. කියන්නේ අනුන්ගේ දේවල් හොයනවට වඩා තමන්ගේ දේවල් බලාගෙන ඉන්නක හොඳයි කියලා. බුදුහාමුදුරු කිව්ව එක ඇහිච්ච නැති කට්ටියක් ඉන්නවා නම් ෆ්‍රෙඩි සිල්වා පාංකිරිත්තා සින්දුවේදී ওই විදිහටම කියනවා. ඉතින් ඇතම තනතුරු වලින් සමුගත් අපේ ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ නායකත්වයෙන් ඉවත් වුණා. අතුරුලියේ රතනහාමුදුරුවෝ නම් ඉවත් වුණාද ඉවත් කරාද කියලා පැහැදිලි නැහැ. උන්වහන්සේ මම අස් වෙනවා කියලා කිව්වෙත් නැහැ. උන්වහන්සේගේ අස්වීමේ ලිපියක් මහසභාවේ කිව්වෙත් නැහැ. නමුත් උන්වහන්සේගේ තනතුරට වෙනත් දෙන්නෙක්පත් කරා. මම හිතන්නේ එවැනි දෙන්නෙක් නෙවෙයි රතන ස්වාමීන් වහන්සේගේ ජවය අධ්‍යක්ීම් සහ පරිණතභාවය ගත්තම 10 දෙනෙක් සමසභාපතිවරු කරත් රතනහාමුදුරුවෝ විසින් හදන හිදස පුරවන්න බෑ කියන එකයි මගේ හැඟීම. 2014 නොවැම්බර් වෙනතුරුම අපි දීර්ඝ කාලයක් එකට එක මතේ ගමන් කරපු අය. ඒ නිසා ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේනුත් අතුරුලිය රතන ස්වාමීන් වහන්සේගෙනුත් මේ රටේ ජාතික ව්‍යාපාරයට සිදු වුණේ අනුපමේය සේවයක්. උන්වහන්සේලා ඒ තනතුරු වලින් සමුගත්ත ඔය සමුගන්නවපු හරි මොහොතේ උන්වහන්සේලා කරපු මහා සේවයට බොහොම පින් කියලා පිවිතුරු හෙළවුරුමේ ප්‍රණාමය උන්වහන්සේලා රට ජාති ආගමනින් කරපු සේවයට උපහාරයක් විදියට පිරිනමනවා. ඒ වගේම අලුතින් පත් වුණු හැමෝටමත් අපි ඒ හිදස පුරවගෙන මේ මහා හිදස් දෙක ස්වාමීන් වහන්සේලා දෙදෙනාගේ සමුගැන්වීමේ මතුණු හිදස් දෙක පුරවා ගැනීමට ශක්තිය ලැබේවා කියලා අලුතෙන් තනතුරු වලට පත් වුණු අයටත් අපි සුබ පතනවා.